එක්සත් ජාතීන්ගේ සංවිධානය තිරසාර සංවර්ධන රාමුවට අත්සන් තැබීම මේ අවස්ථාවේදී සිද්ධ වුණා. ඒත් සමගම අපි දැක්කා නොයෙකුත් එක්සත් ජාතීන්ගේ සංවිධාන UNDP එක, ILO එක, WFP එක, WHO එක, UN Habitat එක යනාදී වශයෙන් නොයෙකුත් එක්සත් ජාතීන්ගේ සංවිධානවල නියෝජිත මහත්ම මහත්මීන් ඒ සංවර්ධන රාමුවට අද අත්සන් කරා. මේ තිරසාර සංවර්ධන රාමුවෙන් ශ්‍රී ලංකාවේ දිගු කාලීන සංවර්ධන ප්‍රමුඛතාවයන් හඳුනගෙන තියෙනවා. ඒ සඳහා මේ රාමුව සකස් කිරීමට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ රටේ අදාළ ආයතන අමාත්‍යාංශ ඒ අනිත් ආයතන රාජ්‍ය නොවන සංවිධාන සාමාන්‍ය රටේ පුරවැසියෝ ගැමි සංවිධාන මේ සියලු සංවිධාන සමග සාකච්ඡාවට ගානක් පවත්වල තමයි මේ සංවර්ධන රාමුව නිර්මාණය කරලා තියෙන්නේ. මේ තිරසාර සංවර්ධන රාමුවේ අංශ හතරක් කරා තමයි මූලික වශයෙන් අවධානය යොමු වෙන්නේ. එක තමයි මේ දත්ත දියුණු කිරීම කියන එක. ඒ කියන්නේ මේ යටතේ නවතම දත්ත අවශ්‍ය අංශවල දත්ත දියුණු කිරීම සිද්ධ කරනවා. සාක්ෂි පදනම් කරගෙන නිවැරදි සංවර්ධනයක් සඳහා නිවැරදි දත්ත ඉතාමත්ම වැදගත් වෙනවා. ඊළඟට දෙවැනි කාරණාව තමයි රාජ්‍ය ආයතන නවීකරණය කරන්න සහ ඒව ශක්තිමත් කරන්න අපි ගත යුතු ක්‍රියාමාර්ග මොකක්ද කියන එක පිළිබඳව මේ ආයතනත් එක්ක වැඩ කරන්න අපි එකඟ වෙනවා. අනිත් එක තමයි මේ සමාජ ආරක්ෂාව අවසාන වශයෙන් සහ වඩාත්ම අද වෙනකොට අපිට අස්පනා අපිට පේන දෙයක් තමයි මේ දේශගුණික වෙනස්කම් සහ ආපදා. ඉතින් මෙයක් අපේ මේ පස් අවුරුදු රාමුවට ඇතුළත් වෙනවා. මේ වැඩපිළිවෙලට ඇමරිකානු ඩොලර් මිලියන 300කට වඩා ප්‍රමාණයක් අපිට ණයක් හැටියට නෙවෙයි ප්‍රධාන හැටියට එක්සත් ජාතීන්ගේ නොයෙකුත් සංවිධාන සංවර්ධන සංවිධානය මම කලින් කුරවාගේ නොයෙකුත් සංවිධාන හරහා ලබා ගන්න අපිට අවස්ථාව ලැබෙනවා.